මොන කාලයකට පස්සේ මේකප් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ මේකප් වීඩියෝ එකේ තියෙන විශේෂත්වය තමයි මේ අය මේකප් එක විශේෂයෙන්ම අය ලයින් එක අඳින එක පවා තනිකරම අය ෂැඩෝ පැලට් එකෙන්ම තමයි කරේ. ඉතින් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් ඒ නිසා ඔන්න මේකප් වලට ආස කරන ඔයා කොටක් ආස වෙයි. මම ෆේස් එක හොඳට ක්ලීන් කරලා තියෙන්නේ. දැන් ඉතින් හොඳින් මොයිස්චරයිස් කරන්න ඕනේ. මේකට මම න්‍යූට්‍රිජිනායකේ වෝටර් ජෙල් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක හොඳ මොයිස්චරයිස් එකක් වගේම ප්‍රයිමර් එකක් විදිහටත් වැඩ කරනවා. දැන් ඉතින් අඳයි ඒරියා එකට බූට්ස් විටමින් C අයි ජෙල් එක ඇප්ලයි කරනවා. මොකද ඒකෙන් අපේ ඇස්සර ප්‍රදේශයේ තියෙන සියුම් රැලි එහෙම තුනී කරනවා. ඊට පස්සේ ඉතින් ෆවුන්ඩේෂන් එක ගෑවම හරියම ලස්සන ස්මූත් ගතියක් අරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම මේ දවස්වල යූස් කරන ෆවුන්ඩේෂන් එක. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම මෙතෙක් යූස් කරපු හොඳම ෆවුන්ඩේෂන් එක ලංකාවට ආවට පස්සේ. මොකද ලංකාවේ තේජගුණ තත්ත්වයත් එක්ක ගොඩාක් ෆවුන්ඩේෂන් වර්ග මගේ මූණට එච්චරම ගලපුණ නැහැ. ගොඩක් ඒවා වැඩි වශයෙන් තෙල් ගතිය ඇති වුණා වගේම කුරුලෑ පවා ඇති වෙන්න ගත්තා. ඉතින් මේ සිරම් ෆවුන්ඩේෂන් එක දියෝඩරන්ට් බ්‍රෑන්ඩ් එකේ තියෙන හරීම සොෆ්ට් සිරම් එකක්. හැබැයි ඉතින් මෙතෙන්දි මම ෂේඩ් දෙකක් මික්ස් කරා මගේ ස්කින් ටෝන් එකට ගැලපෙන්න. සාමාන්‍යයෙන් මගේ මුහුණේ ඩාර්ක් ස්පොට් කුරුලෑ වගේ ඒවා නැති වැඩිපුර නැති නිසා සාමාන්‍ය එකක් දෙකක් කලාතුරකින් ඇති වෙන නිසා හරිම ලස්සන කව එකක් ගන්න පුළුවන්. නමුත් ඉතින් ඔයාගේ ඩාර්ක් ස්පොට් වගේ ඒවා තියෙනවා නම් කන්සීලර් එකක් එහෙම පාවිච්චි කරන්න වෙනවා මේකෙන් පස්සේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ෆවුන්ඩේෂන් එක දැනටමත් ෆේස් එකට හරිම ලස්සනට ක්ලියර් වෙලා තියෙනවා. විශේෂයෙන් ඇස්සර ප්‍රදේශයේ වුණත් අමුතුවෙන් කන්සීලර් කරන්න උවමනා වෙන්නේ නැති තරම්. ඉතින් කන්සීලර් එකක් අවශ්‍ය නම් අපිට මේ විදිහට කරන්න පුළුවන්. මේ දි ඕඩිනරි ෆවුන්ඩේෂන් එකේ මම පාවිච්චි කරපු ලයිට් ෂේඩ් එකෙන් මෙන්න මේ විදිහට ඇස්සර ප්‍රදේශය ටිකක් ටච් කරන්න පුළුවන්. ඉතින් දැන් තියෙන පවුඩර් සෙට් කරන්න. ඉතින් ඔන්න ඔයා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවනම් ඔයා ගොඩාක් දැකලා ඇති මම පාවිච්චි කරන්නෙම මේ මැක්ස් ෆැක්ටර් එකේ එන මෙන්න මේ පවුඩර් එක. ඉතින් මේ ට්‍රාන්ස්ලූෂන් පවුඩර් එක මගේ ෆේස් එකට ගොඩාක්ම හොඳින් මැච් වෙච්ච එකක්. ඉතින් ඒ නිසා ඇත්තටම මම මේක ඉවර වෙන්න නැවත නැවත ගන්නවා. අයිබ්‍රෝ සෙට් කරන එක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක අපි හැමෝම හොඳට දන්නවනේ. ඉතින් අද මම අයිබ්‍රෝ එක සෙට් කරන්නේ අයිබ්‍රෝ පවුඩර් එකකින්. සාමාන්‍යයෙන් මම ගොඩාක් වෙලාවට ඉතින් පාවිච්චි කරන්නේ ඩාර්ක් බ්‍රවුන් කලර්ස්. හැබැයි ඉතින් අද මම බ්ලැක් කලර් එකක් තෝරගත්තා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේක ලොකු ඩාර්ක් කලර් එකක් නෙමේ. බ්ලැක් වුණාට හරිම සොෆ්ට් ගතියක් තියෙන විශේෂයෙන් මේකේ තියෙන පවුඩර් නිසා. අනිත් විශේෂම හේතුව තමයි අද අයි මේකප් එකටත් මම බ්ලැක් කලර් එක යූස් කරනවා. අද අයි මේකප් එක කරන්නේ මෙන්න මේ පැලට් එකෙන්. විශේෂයෙන්ම අයි ලයින් එක පවා අඳින්නේ මේකෙන්. ඉතින් රෙවලූෂන් බ්‍රෑන්ඩ් එකේ මේ පැලට්ස් දෙකම මේ දවස්වල මගේ ෆේවරිට්ම පැලට් දෙකක්. අනිත් එක ගැනත් ඉදිරියේදී අරන් එන්නම්. ඉතින් මම මුලින්ම මෙන්න මේ ලස්සන පින්ක් කලර් එකෙන් තමයි අයි මේකප් එක පටන් ගන්න. මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන බ්ලෙන්ඩින් බ්‍රෂ් එකකින් ටික ටික ක්‍රීස් එකට, ඒ කියන්නේ ඇහි මැද කොටසට මෙන්න මේ විදිහට හොඳට ඇප්ලයි කරන්න ඕනේ බ්ලෙන්ඩ් කරන ගමන්. ඉතින් දැන් මේ දෙත් විශේෂයෙන් කියනොත් දැන් මේ වගේ ටිකක් හොඳින් කැපිලා පේන අයි ෂැඩෝ කලර් එකක් අපි අයි ක්‍රීස් එකට දැම්මම අනිත් ඇටත් ඒ ප්‍රමාණයම තියෙන විදිහට, ඒ ප්‍රමාණයටම බ්ලෙන්ඩ් වෙලා පැතිරිලා තියෙන විදිහට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ වෙනස ටිකක් වැඩිපුර කැපිලා පේන්න පුළුවන්. දැන් මම මේ ලස්සන බ්ලැක් කලර් එක තවත් බ්ලෙන්ඩින් බ්‍රෂ් එකට අරන් මෙන්න මේ විදිහට
කෝණ එක උඩ ඉඳන් පහළට ටිකක් ඇද ඇදයකට වගේ වෙන්න තමයි මේ විදිහට කෝණ එක black color එකෙන් blend කරන්නේ. ඉතින් black color එකක් blend කරනකොට හොඳට මතක තියාගන්න එකපාර වැඩි ප්‍රමාණයක් brush එකට ගන්න එපා. මොකද ඔයා පාවිච්චි කරන eyeshadow එකේ pigment එක වැඩි නම් එහෙම ඒක අයි මේකප් එකට වැඩි වෙන්න පුළුවන් blend කරන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පොඩ පොඩ black වගේ color එකක් blend කරන එක තමයි වඩාත්ම හොඳ. දැන් මම flat angle brush එකකින් මෙන්න මේ ලස්සන සිල් color එකෙන් මගේ tear duct එක මෙන්න මේ වගේ color කරනවා. දැන් මම මෙන්න මේ විදිහට pink color එකනුයි තව මේ maroon color එකනුයි ටික ටික අරගෙන මෙන්න මේ විදිහට lower lash line එක හොඳින් color කරගන්නවා. මේ කාජල් pen එකෙන් මෙන්න මේ විදිහට water line එක හොඳට color කරගන්නවා. ඊට පස්සේ කාජල් එක lower lash line එකටත් චුට්ටක් blend වෙන විදිහට මෙන්න මේ විදිහට brush එකකින් lower lash line එක මම ටිකක් blend කරනවා. මේ eyeliner එක මම ඇඳේ eyeshadow palette එකේ තියෙන black color එකෙන්. ඉතින් මේක අඳින්නේ මෙහෙමයි. Eyeliner brush එකට micellar water හරි එමත් නැත්නම් makeup fixing spray එකකින් ටිකක් හරි මිශ්‍ර කරලා මෙන්න මේ විදිහට eyeshadow එකේ හොඳින් ගාලා ඔයාට අඳින්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ වෙනකොට ගොඩක් dark green colors, dark blue, මෙන්න මේ වගේ colors වලනුත් eyeliners අඳිනවනේ විශේෂයෙන්ම gold, silver colors වලනුත්. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ eyeliners වෙනමම ගන්න නැතුව eyeshadow වලින් මෙහෙම අඳින්න පුළුවන්. දැන් මේ cute eyelash curl එකෙන් මගේ eyelashes ටික හොඳට curl කරගන්නවා. ඔන්න දැන් ඉතින් තියෙන mascara එක ගන්න. මේ දවස්වල මගේ favoriteම mascara එකක් තමයි මේ Kiko brand එකේ ඉන්න මෙන්න මේ mascara එක. ඉතින් මේක හොඳ volume එකක් දෙන විදිහට හොඳින් apply කරන්න පුළුවන්. හරියම ලස්සන natural look එකක් eyelashes ටිකට දෙනවා වගේම හරිය නිකන් අර extensions දැම්මා වගේ හරියම ලස්සනට eyelashes ටික තියෙනවා. හැබැයි මම හිතුවා මෙන්න මේ විදිහ individual eyelashes වලිනුත් එකක් දෙකක් ඇහි කොනට මෙන්න මේ විදිහට apply කරන්න. ඉතින් මෙතනදී ඇත්තටම දෙකක් වගේ තමයි මම ඇහි කොනට apply කරේ. මේ තියෙන්නේ මගෙන් ගොඩ දෙනෙක් අහපු ලස්සන pink shade එක මම අරගත්ත lipstick colors දෙක. ඉතින් මෙන්න මේ විදිහට මේ දෙක mix කරලා තමයි මම අරගන්නේ. කොහොමත් මේ විදිහට colors mix කරලා පාවිච්චි කරන්න මං හරිම ආසයි. මෙන්න මේ Kiko brand එකේ මේ ටිකක් purple ගතියට බර color එක වගේම essence එකේ pink color එක තමයි මම පාවිච්චි කරේ. MAC එකේ මෙන්න මේ blush එක තමයි මම පාවිච්චි කරේ මෙන්න මේ විදිහට යන්තම් blush apply කරන්න. සාමාන්‍යයෙන් මම නම් contour පාවිච්චි කරනවා හරිම අඩුයි. ඉතින් මෙන්න මේ brown color එක තමයි මම නහය දෙපැත්ත contour කරන්න පාවිච්චි කරන්නේ. ඒත් එක්කම කම්බුල දෙපැත්තත් මේකෙන් චුට්ටක් contour කරනවා. ඉතින් මම ඇත්තටම ගොඩාක් dark brown colors පාවිච්චි කරන්නේ contour කරන්න. මම කැමති නැහැ මේ විදිහට තදට පේනවට. ඒත් එක්කම මේකේ තියෙන bronze color එකෙන් නහය මැත. ඒත් එක්කම කම්බුලට චුට්ටක් උඩින් අර highlight කරනවා මෙන්න මේ විදිහට.
ඉතින් මම හිතනවා මේ මේකප් වීඩියෝ එක ඔයා ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් එහෙනම් ලයික් කරන්න තමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝකම් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. එතකම තියෙන bell icon එක click කරොත් ඔන්නඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් මේකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් මෙන්න. Bye.